ആയുഭോവേവ സുബും സുബ് ഉദാസനക്വേവ അത് ഒക്ടോംബർ മാസേ പലവരിത മെ ദിനെ അഭുഗവാങ് ഓണമ കിനെപ്പെട്ട് ഹിതട്ട് എനത് ആക്തമാ മതക്കിനത് ആക്തമാ ദനനത് ആക്തമാ മുഴു ലോകയമ കഥാകരണ പിരിസക് പിലിബന്ധു ലമൈൻ ലമാ ലോകയെ പിലിബന്ധു കഥാകരണ സുവിശേഷി ദിവസത്തമ ലോക ലമാദിനെ ഇത് അത് ദിവസം വിന്ദന ഉദാസനത്തോടെ ബഹു സുവിശേഷി സുന്ദര വടസ്രഹനക് അപ്പി ഇതിരിപ്പത് കരണ സൂദാനം ഒബ നിവസയിന്താങ് ദർവാൻഗേ വട്ടിനാകം പിലിബന്ധു മിനഹി കരമിൻ അപ്പി വെടസരാണ് ഭൂമി സുന്ദുരുളിസ വിന്ദന ലക്രൈക്കിയ വിശ്വാസ അപ്പിട്ട് തീയണം എനിസ അത് അപ്പി സുദാനം ഭൂമി വട്ടിനാക്കിയ കഥാഭാഗ് നിരത്ത വെന്ന് മേ പിലിബന്ധു കഥാകരണ് ഭൂമി ആദരണീയ ഗൗരവണീയ പ്രവീണ വിദ്വത് അപ്പി ഹിതവതിയക് കെന്തവാകത്ത ഇവകം തവത് സുന്ദര പുത്കലെ കെന്തവാകത്ത ഇവകം തവത് സുന്ദുരു പിരിസക് അപ്പിത്തേക്ക് അത് ഇന്നോ ലമാദിനെ ദിവസം മേ സുന്ദുരു പിരിസ അപ്പി ലോക സുന്ദരത്യ ഇക്കത്തു കിറായിക്കൽ അപ്പി വിശ്വാസക്കരണം അപ്പി വെടസ്ഥാനത്ത് മുളിമ്പ മമ ഭൂമ ആദരൻ പിലികാന കേമതി സമ്മാനിത മഹാചാര്യ അപ്പി ആദരണീയ മഹാചാര്യത്വമിയ കുസുമ കരുണാരത്ന മഹാചാര്യത്വം ഇവകേമ മങ്ങര കിവാനെ ഭൂമ ഹൊന്ന് ഹദവതാക് തീന പുദ്ഗലേക്ക് അപ്പേ ഏകമട്ട മുൽ തന ദേമിൻ ലുക്കു കെപ്പവീമാക് കരമിൻ അപ്പേ അനന്യതാവ്യ ലോകേട്ട ഗെനയന്ന് വിശാല കട്ടയുത്തക നിരത വേണ പുദ്ഗലേക്ക് ഹു റൺവല ബലകായ അപ്പിട്ട് അമതക കരണ് ബേ ഇതിൻ എതാ റൺവല ബലകായ ആരംഭക്കല ഹുഗി ആദരണീയ പിയാനൻ ഈ ഗുണനഗപ്പു ശക്തിയ തവദുരട്ടത് അപ്പേ രട്ടേ സംസ്കൃതിയ സദാചാരയ സഭ്യത്യ മീ ഹെമ എക്കക്മ സുരക്ഷിമിൻ അപ്പേ അനന്യതാവ്യ ഇതിരിയട്ട ഗെനയാണ് അപ്പേ ആദരണീയ ഹിതവത സഹൻ റൺവല ആയിരുന്നു ഇതിൻ എഹനം മേ വിധിഹട്ട് മേ ദെപാർശ്വത്തെക്ക് റൺവല ബലകായ അപ്പേ പുഞ്ചി ദർവാൻ വിശാല പിരിസക്കെ കുത്തകരകേന ബഹു സുന്ദര വെടസരഹനക് അപ്പി മെലസ ആരംഭകരണ സൂദനം ആരാധന കരണ മുലൈന്ദം അവസാനത്തെക് ബോമ ആദരൻ അപ്പിത്തെക്ക് ബന്ധില ഇന്ന് സുന്ദര ദേവൽ ഗുഡക് ദക്കിന്ന പുലുവ വെദഗത് ദേവൽ ഗുഡക് ആകിന് ഒലുവട ദാകന്ന പുലുവ വടേതര മുലിം റൺവല ബലകായ അപ്പി ആദരണീയ പുഞ്ചി ദർവാൻഗി ഹൊന്ത പ്രകാശനയാക് ഏ അയകെ ലോകയെ പിലിബന്ധു അപ്പേ രട്ടേ ലോകേ ദനട തീയന ലുക്കു അർബുദയാക് പിലിബന്ധു ഭൂമ കലാത്മക പ്രകാശ കിരീമക് മുലിമ്മ ദാക്കൊത്തുന്നത് അപ്പം ബലം ബലായിട്ട് പസ് കഥാകരണം കട്ടപ്പാടം
රන්වල ළමා බලකායේ ඒ සොඳුරු ඉදිරිපත් කිරීම මාගේතුන ඔබට ගෙදර ඉඳන් මේක බලනින්නකොට ගොඩක් දේවල් හිතෙන්න ඇති. ඉතින් ඒ හිතිච්ච දේට තව ගොඩක් දේවල් උණ පූර්ණයක් එකතු කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි මහාචාර්යතුමිය පැත්තට යමුනොත් එහෙම දැන් ගොඩක් වෙලාට මේ අපේ වර්තමාන ළමා පරපුරට අත් වෙලා තියෙන ඉරණමක් තමයි මේ තියෙන්නේ. ඉතින් මෙතනින් එහාට ළමා ලෝකය තවදුරටත් කියව ගන්න ඕන නම් බොහොම ගැඹුරට ගිහිල්ලා බැලුවොත් මේකේ තියෙන ප්‍රශ්නය කොහොමද ඔබට දැනෙන්නේ? ඔරුවන් ඉස්සෙල්ලම කියන්න ඕන මේ රන්වල ළමා බලකාය මෙතෙන්ට ඇවිල්ලා අපිට මේ සුන්දර දර්ශන ඔවුන්ගේ විවිධ අවස්ථා ඉදිරිපත් කරමින් අද ලෝක ළමා දිනය අර්ථවත් කරන්නට ඔවුන් මේ ගනිමින් සිටින වෙහෙස අපි විශේෂයෙන්ම අගය කරන්නට ඕන. දරුවන් කියලා කිව්වම අපි හැම වෙලාවෙම කියනවා අපේ සම්පත, රටේ සම්පත, ජාතියේ සම්පත සහ අපේ හෙට දවස. ඒ වගේම පසුගිය දිනක මා දුටුවා ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාඩයක් යෙදලා තියෙනවා දරුවෝ අපේ කියලා. මේක ඇත්තටම අපි වචනයට විතරක් සීමා කරන්න බෑ, අපි අර්ථවත් කරන්නට ඕන. මං හිතන්නේ ලෝක ළමා දිනය අපි සමරන්නේත් අපේ දරුවන් පිළිබඳ අපේ මතකයේ ඇලි ඇලිත් ඒක අලුත් කරගන්නට. එතකොට දැන් අපි මේ දුටු දර්ශනය බලනකොට මේ දරුවන්ගේ ඉතාම සුන්දර විදිහේ ප්‍රකාශනයක් ඉදිරිපත් කරේ මෙතුමන්ලාගේ සහන්ලාගේ දක්ෂතාව සහ කැපවීම මේකෙන් මතුවෙනවා. කටපාඩම් කරගත්තා, විභාගේ ජය ගත්තා, මේ වචන දෙක තමයි මේ ගීතෙන් වැඩියම මතුවේවි කැපී පිරෙන්නේ. දැන් රුවන් ඇහුවේ අද අධ්‍යාපන ක්‍රමය පිළිබඳව මොනවද මෙතනින් කියවෙන්නේ? ඇත්තටම කියනවා නම් මේ දෙක අරගෙන බලනකොට අද අධ්‍යාපන ක්‍රමය නියම පැත්තට යාමට බාධා කරන දෙයක් කියලා මට දැනෙනවා මේ ওই වචන දෙකෙන් කියවෙන එක. අපි දරුවන් යොමු කරනවා කුඩා අවධියේ ඉඳලා බාල වියේ ඉඳලා යොමු කරනවා කටපාඩම් කරන්න. එතකොට අද කටපාඩම් කරලා හෙට විභාගෙට ගිහිල්ලා විභාගේ ජය ගත්තම ඒ දැනීම උන්ගේ මනසේ හිතේ රැඳිලා තියෙනවද කියන එක ටිකක් සැකසහිතයි. අද කටපාඩම් ගැඹුරට කිඳා බහින් නැතුව. එතකොට ඒක නෙවෙයි අධ්‍යාපනයේ පරමාර්ථය. දරුවන්ට කටපාඩම් කිරීමත් අවශ්‍යයි. එදා අදටත් වඩා වනපොත් කිරීම, කටපාඩම් කිරීම, විශේෂයෙන්ම කවි. එදා අපි කටපාඩම් කර කවි තමයි අද තවමත් මතක් වෙන්නේ. කටපාඩම් කිරීමේ අවශ්‍යතාව තියෙනවා. නමුත් ඒ කටපාඩමට සහ විභාගයේ ජය ගැනීමට අපි අධ්‍යාපනය සහ මේ දැනුම ලබා ගැනීම සීමා කළොත් ඒක හරිම පටු සීමාවක් තුල තමයි රැඳෙන්නේ. එහෙම නෙමෙයි, දරුවන් මේ කටපාඩම් කරන ගමන ඔවුන්ට ඒ ලැබෙන ලබා දිය යුතු විවේක කාලයේදී ඔවුන් ස්වභාව ධර්මයක සෞන්දර්යාත්මක පැත්ත එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. ඒ වගේ දැන් මේ රන්වල ළමා බලකායේ අපි තව ඉදිරියටත් දකින්න සුන්දර දර්ශන ඔවුන්ගේ ඉදිරිපත් කිරීම ඒ වයින් තියෙනවා. දරුවන් හුදෙක් පොතපතට අකුරට පමණක් සීමා කරන්න හොඳ නෑ. අපේ දේශීය සංස්කෘතිය පිළිබඳ, ඒ වගේම සෞන්දර්යාත්මක අංග පිළිබඳව නාට්‍ය, කවි, වෙනත් රංගන, ඊළඟට ඔය ආදී වශයෙන් බොහොමයක් තිබෙනවා. ඒවාට කුඩා කාලේ ඉඳලා දරුවන් යොමු කළොත් අර කටපාඩමටත් විභාගයටත් සීමා නොවි අර්ථාන්විත මනසක් ඇති අර්ථාන්විත ක්‍රියාවලට යොමුවන දරු පිරිසක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. ඒ නිසා ඒ ගීතේ හරිම අර්ථවත් සහන් කටපාඩමයි විභාගයේ ජයගත්තා. එතනින් නවතින්නේ නෑ, අපි පැනගත්තා. විභාගයේ පැනගත්තා. ජය ගන්නවාද? පැනගන්නවා. කඩුල්ලප්ප අයිනෝ වගේ පැනගත්තා. එතකොට මේ වචනවලින් එක්තරා විදිහක සදේ උපහාසයකුත් තියෙනවා එතන. ඉතින් ඒ නිසා අපි දරුවන් මේ හුදෙක් ඒ කුට්‍රාමුවට කොටු කරන්නේ නැතුව පුළුල් මාර්ගයක ගෙන යන්න ඕනේ කියන එක අද දිනේ අපි මතක තියාගන්න ඕනේ. හොඳයි. අපි මේ සාහන් රන්වල් මහත්මයාත් එක්ක කතා කරද්දී
ඔබතුමා මම දන්න දෙයක් තමා මේ රන්වල ළමා බලකාය වේවා රන්වල බලකාය වේවා මේ හැම කෙනෙක් එක්කම එකතු වෙලා ඉදිරියට යන්නේ අර මේ රටේ තියෙන ප්‍රශ්න පිළිබඳව කලාත්මකව කතා කරනවා. ඒ තුල යම්කිසි නිවැරදි ගමනකට ඕන කරන පදනම සකස් කරන උත්සාහයෙන් තමයි කටයුතු සිදු කරන්නේ. අපි දැන් මේ අද දවසේ කතා කරන ළමා ලෝකයේ පිළිබඳව කතා කරද්දී ඇත්තටම මොකද්ද දැන් වර්තමාන සමාජයේ දරුවා තුළ දකින මේ ගැටලුව මොකක්ද ඇත්තටම වෙලා තියෙන්නේ? රොන් මම ඉස්සෙල්ලම සුදන් දෙන්නුනේ මහාචාර්යතුමිය බොහොම ලස්සන විවරණයක් අපේ ගීතේ ලබා දුන්නා. සිසිර දිසානායක මහත්තයා රචනා කරලා දුන්නෝ අපේ වසන්තා මధుරංගනී අපේ ජේෂ ශිල්පිනී අපිට නිර්මාණ කරලා දුන්නෝ මේ ගීතයට. දැන් එතනින්ම අපි ආවොත් කල්පනා කරලා බැලුවාම මම පොඩක් රටරටවල ඇවිදින්න අපිට අවස්ථාව හම්බෙන අපි ජනගී වැඩ කටයුත්තත් එක්ක ඉන්න නිසා රොන් දහස් ගානක් එකට වාඩි කරලා ටියුෂන් දෙන රටක් ලෝකේ තියෙනව නම් අපිට අභිමානයෙන් කියන්න පුළුවන් ඒ අපේ කියලා. ඒක අභිමානයක්ද නැද්ද කියන එක මේක වෙන කොහෙවත් එහෙම නැහැ. ළමයෙක් යම් විෂයකට දුර්වල නම් ඔහු ඇය ඒක කාගෙන් හරි ඉගෙන ගන්නවා. එහෙමනේ වෙන්න ඕනේ. දුර්වල හොඳ මේ හැමෝම එකම විෂයට තැන් දෙකකට ටියුෂන් යන ගමන් ඉස්කෝලෙත් යන ගමන් ලොකු පීඩනයක් ලැබෙනවා නම් ඒ අපේ රට. දැන් විදේශ රටවල ඔය නවසීලන්ත ඔස්ට්‍රේලියාව වගේ ජීවත් වෙන මේ ශ්‍රී ලාංකේයව කියන ලස්සන කතා තියෙනවා. සුද්දු බයිනවා අපිට. මොනවයි නෑ දැන් අපි හොයාගන්නලු මෙහි ඔස්ට්‍රේලියාවට ආවට පස්සේ නැත්නම් නවසීලන්තට ආවට පස්සේ මේ හොඳ ඉස්කෝලේ කියලා જાතියක්. අර එහේ ඉස්කෝලේ කෝගත් එකයි. තමන්ගේ ළඟ ගෙවල් ළඟ ඉස්කෝලේ තමයි ළමයව දාන්නේ. එතකොට හොඳ ඉස්කෝලේ කියලා එකක් හොයාගෙන අපේ ළමයා කොහොම හරි එතනට දානවා කියලා ඒ කිට්ටුව ගයක් කරන් දානවලු. එහෙම වෙලා මේ ලොකු තරගයක් ඇති වෙනවා. එහෙ දැන් නවසීලන්ත මුල් වැසියෝ ඉන්නේ. ඒ අය වහිනවලු මේ උඹලා හින්දා අපේ ගෑනුත් අපිට කියනවා මේ අතන හොඳ ඉස්කෝලේ තියෙන ඒකට දාන්නවා කියලා. මේ අපි තරගයක් ඇති කරලා දීලා තියෙන්නේ. රට රටවල ගියත් තරගයක්. අපි ගොඩාක් ඉගෙන ගන්න තරඟ කරනවා. නමුත් අපි මොකුත් දන්නේ නැහැ. නිකන් නිකන් අහලා බලන්නකො සාමාන්‍ය දැනීම එහෙම දෙයක් දන්නේ නැහැ. අපි සතුට වෙන්න ගොඩාක් මහන්සි වෙනවනේ. ගොඩාක් වැඩ කරනවා සතුට වෙන්න හරියට හම්බ කරනවා. හැබැයි සතුටක් නැහැ. නිකන් බස් එකකට නැගලා බලන්න මූණක් තියෙනද කියලා හිනා වෙන මූණක්. රෝගත්ත ගමන් යන්නේ. ගේන්තියෙන් යන්නේ කඩේකට ගිහිල්ලා මේ මොනවද ලුණු කිලෝ එකක් ඉල්ලන්නේ. ලුණු කේන්තියට ලුණු ඒකේ ලුණු ඉවර වෙනවා කඩේ. ඒ දුක තියෙන වැඩ. දැන් මෙහෙම අපි යම්කිසි පරස්පරයක ජීවත් වෙනවා. ඉතින් අපි ඒකේ ඉන්න ගමන් අපේ ළමයි තුරු කරනවා. අපේ ළමා පරම්පරාව තුරු කරනවා. දූපම් මේ තරඟයට. එතකොට ළමයෙක් දෙයක් ආශ්වාදය කරමින් නෙවෙයි ජීවත් වෙන්නේ. අපි හිතනවා මේ වැඩ ටික ඔක්කොම කරලා ආශ්වාදය කරන්න ලේසියෙන් අපිට කරන්න පුළුවන් ෆෝන් එක දෙන එක හරි ගේම් එකක් මෙහෙම තැන් මේ එහෙම තැනකට තමයි අපි ගිහිල්ලා තියෙන්නේ. කියන්නේ මේ වැඩ කරමින් සතුට වෙන්නේ. දැන් අපි ඉස්සර රස්සාවල් කරන ගමන් ජනගී කියපු කට්ට සින්දු කිව්වා. දැන් අපි රස්සාවල් වෙනම කරනවා සින්දු වෙනම අහනවා. අපි ක්‍රීඩා කරන ගමන් සින්දු කියපු කට්ටේ එහෙම ඉතිහාසයක් අපිට තිබුණා. අපිට දැන් මේ ජීවිතේ විඳින්න බැරුව කියන්නේ ළමයට වේවා වැඩිහිටියට වේවා හරියට ජීවිතේ විඳ ගන්න බැරුව ඇයි මේ මෙතෙන් අපි තල් වෙලා තියෙන්නේ? කොතනද මේ චඩුපාඩු? තරංගයෙන් හොඳ දේත් නරක දේත් දෙකම ලැබෙනවා. දැන් අපි කිව්වොත් CTB එහෙම නැත්නම් රජේ බස් විතරක් තියෙන කාලේ පෞද්ගලික බස් රථාව. ඒකෙන් නරකකුත් වුණා හොඳකුත් වුණානේ. තරංගෙන් ඒ දෙකම වෙනවා. පෞද්ගලික බැංකුව ආවේ නැත්නම් අපිට තාමත් 12 ඉන්න එක වෙනකන් එළියේ ඉන්න වෙනවා මේ බැංකු වලට ගිහිල්ලා සල්ලි ගන්න. හැබැයි ඒකෙන් හොඳක් වුණා. හැබැයි මේ අධ්‍යාපනයේ කියන තරංගෙන් හොඳයි නරකයි දෙකම වුණා වැඩිපුර උනේ නරක කියලා හිතනවා. මොකද ඒ තරංගය තව කෙනෙක්ව යටපත් කරගෙන පාගගෙන යන දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මීට වඩා සොඳුරුවෙන් ළමයෙක් මේ තරඟකාරීත්වය මුදව ගන්න ළමයි දෙමව්පිය මොකද කරන්නේ? సౌందర్య విషయం වලට දානවා. సౌందర్య విషయం ඊට වඩා තරඟකාරී. ඒ කියන්නේ මම සින්දු කියන්නේ මං තෘප්තිමත් වෙන්න නෙවෙයි කාවරි පරාජය කරන්න. මම නටන්නේ නටලා මං සන්තෝෂ ලැබන්න නෙවෙයි නටලා කාවරි පරාජය කළා සතුටක් ලබන්න. ඉතින් අවසානයේදී సౌందర్య విషయంවත් ක්‍රීඩාවෙන්වත් අර මනසට අවශ්‍ය සමබරතාවේ එන්නේ නැහැ. අපිට හිතන්න ගොඩක් දේවල් තියෙනවා. අද අපේ කතා බහ තුළ ඔබට ඒ හිතන්න ඕන කරන ගොඩක් තැන්වලට හිත යොමු කරගන්න පුළුවන් වෙයි ඒ විශ්වාසය මට තියෙනවා.
දරුවන්ගේ ලෝකේ දරුවන්ට අත්විඳින්න දෙන්න ඕනේ. දරුවන්ගේ ලෝකේ දරුවන්ට විඳින්න දෙන්න ඕනේ. අපි ඒක තමයි කතා කරන්න උත්සාහ කරන්නේ. රන්වල ළමා බලකායත් එක්ක බොහෝම සොඳුරු කාල සීමාවක් ගත කරන බලාපොරොත්තුෙන් අපි රැඳී සිටින්නේ. මේ ළමු දරුවන්ගේ නිදහස තුළ නිර්මාණශීලීත්වය කොහොමද ගොඩනගාගෙන සුන්දර හදවතක් තියෙන මිනිස්සෙක් සමාජගත කරන්න කියන කාරණාව අවසානයේ අපිට කතා කරගන්න පුළුවන් වෙයි. කෙටි විරාමයක් ගමු. ඊළඟ පස්සේ නැවතත් මතක් කරගමු. විරාමෙන් පස්සේ අපි නැවතත් සූදානම් ඔක්තෝබර් 1 වෙනිදාද ලෝක ළමා දිනය. ඉතින් ඒ දින උදෑසන තුළ බොහොම විශේෂ කතා බහක් තමයි අපි නිර්මාණය කරගෙන යන්නේ. දරුවන් පිළිබඳව කතා කරනකොට මේ දරුවන්ගේ සොඳුරු ලෝකය පිළිබඳව අපි කතා කරන්න උත්සාහ කරන්නේ. දැන් අපිට පුංචි කාලේ මතකයි විවිධ කතන්දර තියෙනවා. මේ කතන්දර තුල අපි එක එක විදිහේ මනෝ ලෝකයන් තුලට ගමන් කරනවා. ඒ අරහා දරුවාගේ තියෙන පරිකල්පන ශක්තිය දිනු කරන්න අවශ්‍ය කරන පදනම සකස් කරනවා. අපිටත් එහෙමයි, ඔබටත් එහෙමයි, ඔබේ දරුවටත් එහෙමයි, සමස්ත සියලු දෙනාට එහෙමයි. ඉතින් ඒ නිසා අර මේ පුංචි කාලේ ඔබ රසවිඳපු කතාන්දර තුල අඩංගු කැකිලි රජුරුව ගැන ටිකක් බලාගත්තත් හොඳයි. ඒ නිසා මම රන්වල ළමා බලකායේ අපේ ආදරණීය දරුවන්ට බොහොම ආදරෙන් ආරාධනා කරනවා මුලින්ම ඔවුන්ගේ ඒ ඉදිරිපත් කිරීම කරන්න කියලා. ඊට පස්සේ අපිට ඒ ආශ්‍රිත අපේ මාතෘකාවත් එක්ක තවදුරටත් ඉදිරියට යන්න පුළුවන්. සකල ශ්‍රීන් පිරිමේ කර්කටක දිවේනේ සියලු අඩදබර කල කොලාහල වාද බේද රණ්ඩු සරුවල් ඉකීම ඉකී නොකී සියලු අරෙව්වා මෙව්වා සුට්ටුස් ගා විසඳා යුක්තිය පසි දෙලන්නා වූද හිස් මුදුනින් පටන්ගෙන බෙල්ල උරසි වැලමිට උරු කුර උද කුර කුඩා බඩවල මහා බඩවැල දනිෂ් පොල් කට්ටේ සිට කකුලේ නිය පොත්ත දක්වාම මොලේ විහිදී ඇත්තා වූද ඒ නිසාම ප්‍රඥාවෙන් අග තැන්පත් වූද අපගේ මහා කැකිල්ලේ රාජෝත්තමයාණන් වහන්සේ අධිකරණ සභාවට වැඩම කරවන වගායි මෙන්න වඩිනවා මෙන්න වඩිනවා මෙන්න වඩිනවා මෙන්න වඩිනවා කිව්වා මානා සීරුවෙන් සීරුවෙන් හිට ගන්නවා ලකෝ නඩු ඉස්තිරියාවක් පැමිණිල්ලක් කරන්න විතරදුමා ඉස්තිරියාවන්ට නම් ඉතින් තියන්නේ පැමිණිලි විතරයිනේ ඊක හැබෑව බින්නේ නැතේ අපි විසෝන් වහන්සේ මොකද තමා කියන්නේ මේ 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 පැමිණිල්ලක් රජතුමා මේ 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 බවලෙතෙක් ආහ කීවනම් පැමිණිල්ල මොකක් කකුල කැඩලා හිතුවද මං හන්දිය දෙක් කියලා එහෙමත් දැන් පුළුවන් වුණා නම් නරක් වෙලා හිටි මොකද්ද තමා කියන්නේ රජතුමනි මගේ දරුවගේ කකුල කැඩිලා මේක නඩුව අහන ජනක් මාත් කියන්නේ නඩුවක් තමයි පැමිණිලි කෝරි කොච්චි කරලවකි ආහා කීවනම් පැමිණිල්ල වටේ යන්නේ නැතුව වටේ යන්නේ නැතුව මගේ ළමයා සෙල්ලම් කරද්දි පැද්දා. ඒකේ රෝදයක් ගැලවිලා දරුවා වැටුණා. කකුල කැඩුණා. කවුද වැරදිකාරයා? රජතුමනි කරද්දි හදපු වඩු බස්. එයා තමයි වැරදි. මොනා? වඩුවෙක්. මහමදි රජතුමනි වහා මේ දුෂ්ට වඩුවා ගෙනෙනු. යනවා.
අද හම්බ වේ සම්බොල් මෙන් මෙන් රජතුමනි කරත්තදු වඩුවස් වඩුවගේ නඩුව ඉවර වුණොත් ඉරපායයි බස් රාහිරෙන් තමා තමා හිතන් ඉන්නේ මං කවුරු කියලාද මම මොනවා හිතුවත් වැඩක් නෑනේ රජතුමා ඔබතුමා කරන්නේ ඔබතුමාට ඕනේ දෙන්නේ නෑ එහෙනම් දන්නවා මං ගැන දන්නා දන්නා දැනගත්ත කියලා මොනවා කරන්නද තමා හදපු සෙල්ලම් කරත්තේ රෝද ගැලවිලා ඒක පදපු ළමයා වැටිලා කකුල කැඩිලා තමා යකට වැරදි කරුද නිවැරදි කරුද නිවැරදි කරු ස්වාමීනි මොකක් නිවැරදි කරු රජුරුවන්ට උච්චර කේන්ති ගන්න දෙයක් නැහැනේ හැම වැරදිකාරයම කියන්නේ තමා නිවැරදි කියලා ආපු ගමම්ම වැරද්ද පිළිගත්තා නම් ඉතින් නඩුත් නැහැ උසාවිත් නැහැ මං කිව්වේ ඉතින් අහපල්ලකෝ නඩු මායමති රජතුමනි මොනවාද මේ රණවැසියන්ට වෙලා තියන්නේ උන්ට නම් ආයෙ ඉතින් අමුතු වෙන්න දෙයක් නෑ රජතුමා උෙන්ට දින හැමදේම වෙලා තියෙන්නේ ඔව් ඒ කියන්නේ උන්ට කිසිම අඩුවක් නෑ ඕ පොයි නෑ ආ පොයි නෑ හැමදේ කිම අංග සම්පූර්ණයි අංග සම්පූර්ණයි අංග සම්පූර්ණයි ඒ කියන්නේ මම හරි වාසනාවන්ත රජ කෙනෙක් හා පොයියෝ ඔබතුමා වාසනාවන්තයි ඉතින් ඕන දෙයක් කිවිසකන බකන් නිලාගෙන බඩුලාගෙන ඉන්නවනේ නේද රජතුමා රාජවරු ඉතින් කොහොමත් වාසනාවන්තයි නේන්න රජතුමනි මගේ නඩුව ආ නඩුව නඩුව ඒ වඩුව තමා සෙල්ලම් කරත් දැල්ල දින්නේ බාගෙට මම තමාට දඩුවම් කරනවා මං ඉතින් හිතල කෙරුවේ කොහොම කරුවත් වරද වරදම තමයි හැබැයි හැබැයි මේ වැරද්දුනේ මගේ වැරද්දකින් නෙමෙයි. එන අපේ හාමිනේ හින්දා. මොකද්ද බොලේ කතා? උන්දගේ වැඩේ දවස් දිස බණින එක. ඔය කරත්ත හදනකොටත් බයිනවා. කෑ ගහනවා. ඉතින් කරත්ත වැරදුනේ උන්ද නිසා. මහමති රජතුමනි මහා මේ දුෂ්ට ස්ත්‍රිය කැඳවනු. ගෑනුන්ගේ වැඩේ මිතින් තමුන්ගේ මනුස්සයාට බයින එක නේන්න අනේද කියන්නේ ඕ මං ආවා මං කොහොමටත් එළියට වෙලා මෙතන මොකද වෙන්නේ කියලා බලාගෙන තමයි හිටියේ මං කීවේ රජතුමා මේ නැදු දෙකට මේ ඔහෙ කට වහනවා හරි රජතුමනි මොකද්ද දැන් මෙතන ප්‍රශ්නේ ප්‍රශ්නේද ප්‍රශ්න තමුන්ගේ කට තමුන් මේ මිනිස්සුන්ට බයිනවා ඊපස් මේ මිනිස්සුන් සෙල්ලම් කරත් වැරදියට හදනවා ඊට පස්සේ රෝද ගැලවෙනවා පැටපු ළමයා වැටෙනවා අයියෝ රජතුමා ඔය තරම් වැල් වට අරන් ඕනේ නෑ වෙච්ච දේ ඕනම ගොන්නා මෙගොඩ තේරෙනානේ ළමයා වැල්ලා කකුල කන්න ඕකනේ මිනිගේ කාරිදද මගේ මේ රාජධානිය අපොය රජතුමා මගේ මේ කට නම් අවශ්‍ය ගන්න හදන්න එපා. ඔබතුමාගේ නල්ල මලේ රාජධානිය. ඕකේ හරි දේවල්මද සිද්ධ වෙන්නේ? මේ නෑ නෑ නෑ. මම කෙටියෙන් අහන්නේ. තමුන් වරද පිළිගන්නවද? නැද්ද? මොන වරදද? ඇයි තමුන් තමුන්ගේ ස්වාමි පුරුෂයාට බැන බරද? බැන්නා බැන්නා. ඉස්සරහටත් බයිනා. හැබැයි ඒක වරදක් නෙමෙයි. එහෙනම් කවුද වැරදි? ඕන් අහගන්නකො රජතුමා. මේ මිනිස්සයාගේ වැඩේම අපේ ගෙදරට අල්ලපු ගෙදර ගෑනු කෙනා වර්ණනා කරන එක. බෑට පැහැදිලි කරම බලන්න. ඒ අම්මන්ඩි හරිම අර පරිස්සම්ලු. මං නාස්ති කරනවලු. කරෝලා අරික්කාලේ හත් වේලක් හොදි හදනවලු. පොල් බෑයේ මාසයක් උයනවලු. සබන් නැතුව රෙදි හොදනවලු කොස් ගහේ පොලොස් ගෙඩියේ කොස් මදුලේ කොස් ඇටේ මේ හැම එකෙම ආ මං අර පරිස්සම් තමයි ඉතින් ඔහෙට මොකද රජතුමනි මගේ දරුවාගේ කකුල ආවද මෙතනට මහලුකු අර පරිස්සමි ආව තමයි නාස්තිකාරි මහමදී රජතුමනි මේක නම් ලේසියෙන් විසඳන්න බැරි වෙයි
ගෑනු යුද්ධයක්නේ. අපේ රජතුමා කොහොමත් ගෑනු යුද්ධවලට බොයයි. ඔබතුම හොමින්ටෝ තමා නිසා මේ අබුසමියෝ දෙන්න රණ්ඩුවෙන. ඒකට තමා වැරදිකාරිද නිවැරදිකාරි. මං කොහොමද වැරදිකාරි වෙන්නේ? මං නිවැරදි. ඒ තම ඔය තරම ඩාර පරිස්සම් කරන්නේ. එහෙම නැතුව කොහොමද මගේ මනුස්සයාගේ රස්සාව නැති වුණා? ගෙදර එක තුට්ටුවක් නැහැ. කොහොමද රස්සාව නැති වුණේ? නැති වුණා නෙවෙයි. මොකද මේ? නැති කළා. රස්සාව කරපු තැන ලොක්කේ මගේ මනුස්සයාව එළියට දැම්මා. මහැමති රජතුමනි, කවුද එකන ලොක්කි? වහාම ගෙනේලු ගෙනවිත් පුල තබනු. අපි රජතුමාගේ මොලේ තමයි මොලේ. රජතුමනි, මාගේ දරුවාගේ කකුල. තමුන්ගේ දරුවාගේ කකුල වෙනුවෙන් නේන මෙච්චර මේ නඩුවක් අහන්නේ? නිහන වෙනු. මෙන්න රජතුමනි, වැරදිකාරයා විතරක් නෙමෙයි මේ කාන්තාවගේ ස්වාමි පුරුෂයාත් ගෙනා. තමයි මේ මිනිස්යාගේ රස්සාව නැති කළේ. මොහු හොරකම් කරන රජතුමනි, හොර කපිත්තේ. හොරකම් කරනවා? එහෙමයි ස්වාමීනි, එක වතාවක් නෙමෙයි කීප වතාවක්. බෑන්න අවවාද කළා. කොහෙද අහන්නෙම නැයි. ඇත්තද මේ කතාව? ඇත්ත නම් තමයි රජතුමනි. ඒ වුණාට මේ හොරකම් කරන්නේ මං විතරක් නෙමෙයි. එහෙනම් වෙන කවුද? මට වඩා පොඩි රස්සාවල් කරන පොඩි පොඩි හොරකම් කරනවා. ලොකු රස්සාවල් කරන අය ලොකු ලොකු හොරකම් කරනවා. ඉතින් මාත් කරනවා. මහැමති රජතුමනි, මොනවාද මේ වෙන්නේ? ඒක තමයි මාත් කල්පනා කරන්නේ. තමා හොරකම් කළ බව පිළිගන්නවා. එහෙම. ඔය කියන්නේ වරද පිළිගන්නවා? නෑ නෑ නෑ, ඒක වරදක් නෙමෙයි. මං විතරක් කරන එකක් නම් ඉතින් ඕං වැරදි. මොකක් වරදක් නෙමෙයි? නෑ නෑන්න, වැරදි නම් ඔය ලොකු ලොකු හොරුන්ටත් දඬුවමක් තියෙන්න එපාය. ලොකු ලොකු හොරකම් නතර කරන්න නීතියක් තියෙන්න එපාය. ඔය කියන්නේ නීතියක් නෑ? නෑ නෑන්න, නීතියක් ඇත්තෙත් නෑ. තිබුණත් කවුරුත් නීති රකින්නෙත් නෑ. නීති කැඩුවට දඬුවමකුත් නෑ. අන්න මහැමති, අන්න මට ඕන දැනට ආවා. කවුද මේ රාජධානිය නීති හදන්නේ? කවුද නීතියට වග කියන්නේ? වහා මේ දුෂ්ටයා ගෙනවිත් පුල තබනු. දැන් තමයි නඩුවේ නියම තැන. දෙයෝ සාක්ෂි රජතුමනි. ඇයි මොකක් එතකොට මමද වැරදිකාරයා? හරි, වැරදිකාරයා මම කියමුකෝ. එතකොට කවුද වැරද්ද කරන්න අවස්ථාව සැලසුවේ? කවුද මාව රජකමට පත් කළේ? මහපති මම මහා ජනතාවනේ රජතුමා. අන්න මම මහා ජනතාව. උන් තමයි වැරදිකාරයෝ. මහා ජනතාව. මහපති රජතුමනි, වහා මේ දුෂ්ට මහා ජනතාව ගෙනවිත් පුල තබනු. දැන් ඉඳ පල්ලේ කුලේ ඔච්චරයි අඩවට දිද්දේ රජතුමනි. ඇයි බැරිද? බැරියම නන්නේ. ඒ වුණත් මොහොදනතා උල තියන්න කෝටි ගණක් උල්. ඇයි නැද්ද? කෝටි ගණක් උල් හදන්න බාණ්ඩාගාරේ සල්ලි නෑ රජතුමා. රුපියල නෑ මසුරම බාල්දු වෙලා. මේකත් එහෙමද? එතකොට මොකද කරන්නේ?
රජතුමනි මං හිතන්නේ ඕනි වෙන්නේ ගන්නෑ. මොකද තමයි කියන්නේ? මේ මහා ජනතාව උල තියන්න ඕනි වෙන්නේ ගන්නෑ. අයියේ අලුතින් උල තිබ්බේ නැති වුණාට මහා ජනතාව දැන්ටවත් ඉන්නේ උල්ල තියලාගේ තමයි. එහෙ බෑටි. එහෙමයි. ඔය උන් ඉන්නේ උල්ලුටද? එහෙමයි. එතකොට මේ හැමෝම හිනාවෙවි සන්තෝෂේ වගේ හිටියට ඔය ඉන්නේ උල්ලුටද? නැත්තම් ඔය ඉන්නේ රජතුමනි මගේ නඩුව. ඒකද? ඒක විසඳුනා ඒක විසඳුනා. එතකොට වැරදිකාරයා මහා ජනතාව. ඒ මහා ජනතාව එනක මද ඒකෝලා. අනේ වාසනාවත් අප රාදේ කියන්න බෑ මගේ මහා ජනතාවට තියෙන පුදුමාකාර ඉවසිල්ල. නෝ නේ ඔව්. එහෙම බැලුවාම මම හරි වාසනාවන්ත රජ කෙනෙක්. කාටද ආඩම්බර? කවුද මේ කැකිල්ලේ රජුරුවෝ? කැකිල්ලේ රජුරුවන්ගේ කතාව මම මුලින්ම මේ ඔබතුමාගේ පැත්තට එන්නේ. අපි මහාචරිතමෙත් එක්ක කතා කරන්න කලින් මේ ඔබනේ මේ සියලු දෙනාගේ නියමුව බවට පත් වෙලා ඉන්නේ. දැන් මෙවන් නිර්මාණ තුල ළමයාගේ මනස කොහොමද තව දුරටත් අර නිර්මාණශීලීත්වයෙන් ඒ වගේම දරුවාගේ ළමා ලෝකයේ තුල අවශ්‍ය කරන අනාගතයට ඕන කරන පදනම ගොඩනගන්නේ කොහොමද? හරියටම පසුබිම සකස් වෙන්නේ මේ හරහා කොහොමද? රටේ සමාජගත වීම තුල එයාට ඒක බලපාන්නේ? රුවන් මම ඇත්තටම මේ හදන්නේ මේ ඔය දරුවන්ව පුහුණු කරනවා නෙමෙයි, මම දරුවොත් එක්ක වැඩ කරන ගුරුවරු පුහුණු කරනවා. එතකොට ඒකට අපිට පැරණි බොහොම ජ්‍යෙෂ්ඨ ශිල්පිනියනුත් මේකට එකතු වෙලා තියෙනවා. එහෙම කෙනෙක් තමයි ඔය මේ මේ නාට්‍ය නිර්මාණය කළේ අපි අමිතා රබ්බිඩිගල ගුරු මහත්මිය ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ. එතුමිය තමයි ඔය රචනය කළා. ඔය ළමයි ටික පුහුණු කළා. අපි කුරුණෑගල ශාඛාවේ රන්වල හදනවා. කුරුණෑගල ශාඛාවේ දරුවෝ ටිකක් ඔය ඒගොල්ලෝ අපි පොඩි ඇරි ජනකී සම්දර්ශන ඉදිරිපත් කරපු නාට්‍යයක්. දැන් මේ ළමයි කවුරුත් අපි නළුවරණෙත් කියලා නළුකමට ගත්තායි නෙමෙයි, මේ පන්තියට ආපු ළමයි අතරින් කට්ටියක් ඕගොල්ලෝ මේ සින්දු ඕගොල්ලෝ මේක කියලා බෙදපු අය. එතකොට තවත් රඟපෑම ගැන තවත් හැකියාවන් තියෙන ළමයි ඉන්න. හැබැයි අපි කොයි ළමයිත් එක්ක වැඩ කරන එක විදිහක් තියෙනවා. දැන් මම ගුරුවරුත් එක්ක කියන වචන ටිකක් මම හිතනවා මේක කියන එක වැදගත් වෙයි කියලා. අද වගේ දවසක මම කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් පුරුදුලා ඉන්නේ මම ගුරුවරයා හිතන විදිහ තමයි. මම දන්නවා ළමයා දන්නේ මගේ වගකීම ළමයට උගන්නන එක, ළමයාගේ වගකීම ඒක ඉගෙන ගන්න එක. දැන් මගේ තර්කය තමයි මම අපේ ගුරුවරන්ට කියන්නේ මම දන්නවා ළමයා දන්නේ හැබැයි ළමයා ඉගෙන ගන්න කැමති නැහැ, ළමයට උගන්නන එක මගේ වගකීම. එතකොට ඔහු හෝ ඇය පන්තියට යන්නේ උගන්නන මේ බරක් ටික ඔළුවට අරගෙන. ළමයා වෙනේව එන බල බල ඉන්න හිනා වෙන්න يعني හිතන්නකෝ ස්කෝලේට ගිහිල්ලා අපි පළවෙනි පීරියඩ් එකේ වාඩි වෙනවා. අපිට ආරංචි වෙනවා ටීචර් නැහැ කියලා. අපිට හදවතට දැනෙන මේ සන්තෝෂය කල්පනා කරන්න. ඒ එන්නේ නැහැ කියපු ටීචර්ම අපෝ ඇතුළේන දැක්කොත් අපි මූණේ තියෙන ඒ කල්පනා. හැබැයි මම කියන්නේ මම නිතර අපේ ගුරුන්ට කියන දේ තමයි මම මෙදමෝපියනි ගුරුවරුනි. මම කියන්නේ ළමයි ආස කරන විදිහේ ගුරුවරයෙක් වෙන්න. ළමයි එනකන් බලන් ඉන්නවනේ සමහර ගුරුවරු. එහෙම කෙනෙක් වෙන්න. ඒක චැලෙන්ජ් එකක් කරගන්න. මම කොහොම හරි ළමයින්ට මතකෙම හිටින ගුරුවරයා වෙනවා. එතකොට මේක මේ කතන්දරයක් අපි රඟපාල ගන්නවා කියලා කියන්නේ අපි මෙන්න ඔය මේ කොටසේ මේක රඟපාන්න කියන විදිහේ නෙවෙයි අපේ ඉගෙනීම් ශෛලිය. අපි කරන්නේ ළමයත් එක්ක වැඩ කරමින් ඔහුගේ හෝ ඇයගේ රංගනේ එයාගේ හැකියාව යාතුලින් ගන්න. ඒකට පොඩ්ඩක් ඉවසීමක් ඕනේ, පොඩ්ඩක් වෙලාව ගන්න ඕනේ. හැබැයි ඒක ගත්තාන් පස්සේ අපිට හරි ලේසි ළමයි එක්ක වැඩ කරන්න. අපේ ළමයි අනවශ්‍ය ඉදිරිය කෑ ගහන පන්තිවල අපිට ප්‍රශ්න නැහැ. මොකද අපි දන්නවා දරුවෙක් කියන කෙනා නිතරම කැමති වැඩමගාරින් දඟ කරන්න, එහෙම නැත්නම් තමන්ගේ ලෝකෙ ඉන්න. ඒතර එයාමත් මේකට කොටස්කාරයෙක් කරගන්න හැටි ගැන
අපි නිතරම කල්පනා කරනවා. ඒ එතකොට ජනගී උගන්වනවා නම් අපි මම මේ අපි ජනගී උදාහරණයකින් ගන්නෙ ඔබට ඔය විද්‍යා විෂය උගන්වනවා නම් ඒත් ඒක පුළුවන්. එයාම මේක කොටස්කාරයක් කරගන්න හැටි ගැන අපි පූර්ව සූදානමක් තියෙනවනම් ළමයත් එක්ක ළමයට කටපාඩම් කරවන්න ඕනේ. ළමයත් එක්ක මේ වැඩේ ගොඩනගන්න හරි ලේසියි. මහාචාර්යතුමනි මේ අපේ සහන් රන්වල් මහත්මයා කියපු කාරණාව ඇතුලේ හරි ගැඹුරු දෙයක් තියෙනවා. ඒක හරි මනෝවිද්‍යාත්මකයි. මොකද හේතුව අපි ළමයාගේ ලෝකයට යන්නේ නැතුව අපේ ලෝකයේ ඉඳගෙන අපේ ලෝකෙට ළමයා අරගෙන ඒ විෂය කරුණු හෝ වේවා තම දරුවට ලබා දිය යුතු කාරණා ලබා දෙන්න ගියොත් ඒ මෙතන පොඩි ඝට්ටනයක් නේ තියෙන්නේ. ඒ නිසා දැන් මේ වගේ ක්‍රමවේදයන් කොයිතරම් දුරට බලපෑමක් කරයිද ළමා ලෝකේ සුන්දර කරන්නේ? ඇත්තටම රුවන් දැන් සහන් කියපු කාරණේ හරිම අර්ථවත්. අපිට උදාහරණක් තිබෙනවා ඒ සත්‍ය බවට. ඒක මම කියවනක් අහලා තියෙනවා. ඒක ඉංග්‍රීසියෙන් තියෙන්නේ If you tell me, I will forget. If you teach me, I may remember. If you involve me, I will definitely remember. මට කිව්වොත් ඒක අමතක වෙයි. අමතක වෙනවාමයි. මට ඉගැන්නුවොත් සමහර විට මතක තියෙන්න පුළුවන්. හැබැයි මාව සම්බන්ධ කරගෙන කියලා දුන්නොත් මට ස්ථිර වශයෙන් මේක මතකයි. අන්න ඒ කාර්යය තමයි සහන් ඇතුළු මේ පිරිස මේ කරමින් සිටින්නේ. දරුවන්ට නිකන් අර කටපාඩම විභාගයේ විතරක් මුල් කරගෙන දැන් එතන සිසිරි විසානායක මහත්මයා හරිම අර්ථවත් වචන පෙළක් ගොනු කරලා ඒ ගීතය නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට කටපාඩම විතරක් කිව්වොතින් කටපාඩම් කරලා විභාග කරලා එතනින් ඉවරයි. නමුත් මේ සම්බන්ධ කර ගැනීම එක්තරා අවස්ථාවකදී මේවැනි වැඩසටහනකදී ගුරුතුමියක් ඇහුවා ඉතිහාසය අපි උගන්වන්න හැදුවට මේ ළමයි ඉතිහාසය ඉගෙන ගන්න කැමති නැහැ කියලා මගෙන් ඒකට පිළිතුරක් ඇහුවා. ඇත්තටම කියනවා නම් එතුමියට ඒ ගැටලුව තියෙනවා. අපිට තේරෙනවා ඉතිහාසයේ අසවල් රජතුමා මේ වර්ෂයේ සිට මේ වර්ෂය දක්වා රජ කළා, මේ වර්ෂයේ යුද්ධ කළා, මේ වර්ෂයේ මිය ගියා. කවුද ඔය දරුවෝ අහන්නේ? දැන් අපි කුඩා කාලේ ඔය මතක තියාගත්ත කොහොමයි? නමුත් අද දරුවන්ට ඉතිහාසය වගේ විෂයක් වුණත් මතක තියෙන්න නම් ඒකත් පුළුවන් මේ විදියට නාට්‍යමය ස්වරූපෙන්, ඒ කියන්නේ රංගපෑමකින් නොවේ, නාට්‍යමය ස්වරූපයක් දරුවන්ගේ මනසට එන විදියට කරන්න පුළුවන්. මහජනතුම දැන් ඊට අමතරව අපි ගත්තොත් එහෙම දැන් මේ කැකිල්ලේ රජුගේ නඩු තීන්දුවක් වටා ගෙතිච්ච මේ නාට්‍ය ඇතුලේ අපි දකිනවා මේ සමාජය තුළ වර්තමාන සමාජෙත් සමහර විට අපිට දකින්න පුළුවන් දේවල්, වැඩිහිටියන් තුළ දකින්න පුළුවන් දේවල්. දරුවට මේක හරිම කලාත්මක විදිහට මනසට ඇතුළු කිරීම තුළ ඔහු තවදුරටත් හිතන්න පුරුදු වෙනවා නේද? ඔව්, ඇත්තටම මේ නාට්‍යයේ තියෙනවා එක්තරා විදිහක උපහාසයක්, සමාජ විවරණයක් සහ සමාජ විවේචනයක් තියෙනවා. ඒතකොට දරුවන්ටත් මෙවැනි කතාවක් අහලා මේ වගේ දේවල් හිතට ගියාට පස්සේ සමාජය දිහා දරුවන් බැලීමේදීත් ඒගොල්ලන්ගේ පුංචි මනසට උනත් තේරෙනවා අසවල් එක්කෙනා මේ කරන්නේ ඇත්ත සැබෑ නෙමෙයි නැත්නම් සුසු දෙයක් නෙවෙයි කියලා. ඒ වගේ පුංචි දරුවා විවිධාකාරයෙන් ඔවුන්ගේ මනස පෝෂණය වෙනවා. ඒතර මෙතන නාට්‍යමය ගුණයක් තියෙනවා. ඒයින් දරුවට කලාත්මක දක්ෂතාවක් ඇති වෙනවා, සමාජය පිළිබඳ අවබෝධයක් ඇති වෙනවා. එතකොට දරුවන් මේ විදිහට අර අකුරු වලට සීමා නොකර සමාජයේ වෙන දේවල් වලටත් මේ විවිධාකාරයෙන් ඔවුන් යොමු කරන්න ඕනේ. ඒතර ඒකෙන් තමයි දරුවාගේ මනස පෝෂණය වෙන්නේ සහ ඒ අයගේ කලාත්මක ගුණේ පෝෂණය වෙන්නේ. ඒ වගේම සහන් කිව්වනේ සතුටින් තිබීම, ලුණු රත්තලක් ලුණු කිලෝ එකක් කිලෝ. මට එතෙන්දි මතක් වුණා සහන් දැන් ඇමරිකාවේදී මා ලැබුව අත්දැකීම තැපැල් කන්තෝරුවකට ගිහිල්ලා මුද්දරයක් ගන්න ඕන නම් ඒ මුද්දරේ දෙන එක්කෙනා පොඩි සින්දුවක් කියමින් සින්දුවක් මුමුණමින් hina වෙලා කොහොමද අද දවස කියලා අපිත් එක්ක කෙටි සංවාදයක් කරගෙන එහෙම තමයි මුද්දරේ හරි දෙන්නේ. දැන් මෙහෙ සමහර වෙලාවට අපි එවැනි තැනකට ගියාම බොහොම කේන්තියෙන් අසතුටෙන් ඒ වගේ තමයි කරන්නේ. ඉන්සාර සතුට අවශ්‍යයි. මුද්දර ඉවර වෙනවා හරි කනගාටුයි වගේ කරනවා. ඒ වගේ හරියට. මේ හරි කරදරයක් වගේ ආවට පස්සේ කඩේනවා. ඔය ඔය කටපාඩම් කරවන්න වෙන එකත් එක්ක අපි මේ අද මාතෘකාව දැන් පොඩ්ඩක් ඒ පැත්තට ගිහිල්ලා තිනේන දැන් වෙන එකත් එක්ක මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් අපි ඕනෑවටත් වඩා සිස්ටමැටික්. මම ඒ කියන්නේ අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නේ ඉංග්‍රීසි පන්ති යන වෙලාවට විතරයි. බදාදා හවස 3 ඉඳන් 5 වෙනකන් තමයි අපි ඉංග්‍රීසි. එතනින් එහාට බෝඩ් එකක්වත් කියවලා ඉංග්‍රීසි දෙයක් ඉගෙන ගන්න නැහැ අපි. අපි විද්‍යාව ඉගෙන ගන්නේ විද්‍යාව පීරියඩ් එකේ විතරයි.
අපි මේ සාමාන්‍ය සමාජයේදී එදිනෙදා සමාජයේදී ඕක කරන්න හදන්නේ. ඒ කියන්නේ දැන් අපි කියමුකෝ මට සීතලයි සීතල දැනෙන්නේ කොහොමද මේ උණුසුම ගැන විද්‍යාත්මක පාඩමක් තියෙනවා. අපි ඒක ගැන හිතන්නේ. ඒ නිසා මේ කටපාඩම් කරගෙන එහා ගිහිල්ලා මේ එදිනෙදා ජීවිතෙත් එක්ක අධ්‍යාපනය බද්ධ කරගත්තා නම් මේක මීට වඩා ලේසියෙන් ළමයින්ට ගෝචර වෙයි. රුවන් මට එක මිනිත්තු අපි අපි කතා කරමු. අපි කතා කරන තීර කලින් ඉක්මනට විරාමයක් ගත යුතුයි. විරාමයෙන් පස්සේ නැවතත් මුණ ගැහුවු. රදී සිටින මෙන්න දැසන් සමගින්. විරාමෙන් පස්සේ අපි නවත සූදානම් අපේ කතාව ආරම්භ කරන්න. ලෝක ළමා දිනය මූලික කරගෙන අපි මේ කතාව නිර්මාණය කරගෙන තියෙදි මහාචාර්යතුමනි අපේ මේ සහන් රණවල මහත්මයා විරාමයට යන්න කලින් අවසානයේ කිව්ව මේ අපි ටිකක් සිස්ටම් එකකට කොටු වෙලා ඉන්නවා කියන එක. ඔබතුමීට කියන්න දෙයක් තියෙනවද? තියෙනවා. පාසල් අධ්‍යාපනයේදී එක්තරා විදිහක සිස්ටම් එකකට කොටු වෙලා ඉන්නවා. ඒකේ අවශ්‍ය නැහැ කියලා අපිට කියන්න බෑ. එහෙම සිස්ටම් එකක් නැත්තම් කොයි අතේ ගලා යනවද කියලා දන්නේ නැහැ. ඒ නිසා විධිමත් අධ්‍යාපනය තුළ විධිමත් බවක් තියෙන්න ඕනේ. හැබැයි අපි දකිනවා දැන් පෙරපාසල් ඇමරිකාව වගේ රටවල් වල පෙරපාසල් වල දරුවන් හුරු කරන ආකාරය පිළිබඳව මට පොඩ්ඩක් දැනීමක් ලැබෙමින් තියෙනවා මේ දවස්වල. දැන් එතෙන්ට ගියාම දරුවන් ටික වතුර ගොඩකට එතන වතුර තියෙන තැනකට යවලා ජම්ප් කියලා කියනවා. එතකොට එතනදී අපි එක එක දරුවාගේ ඒ කුසලතාව හරි සිතුවිල්ල බලා ගන්න පුළුවන්. සමහර දරුවෝ පටස් ගාලා වතුරට පැනලා කෑ ගහලා සෙල්ලම්. එක දරුවෙක් මම දකිනවා අර ගැට්ටට වෙලා ටිකක් බලාගෙන ඉන්නවා. අනිත් දරුවන් ගිහිල්ලා ඒ වතුරේ සෙල්ලම් කරලා දඟලලා ටික වෙලාවක් යනකොට තමයි අරයා වතුරට බහින්නේ. ඒ වගේ ළමයින්ගේ ස්වභාවයේත් යම් යම් වෙනස්කම් තියෙනවා. ඇතැම් දරුවෝ පටස් ගාලා ඒකට පයින්නවා. සමහර අය නිරීක්ෂණය කරනවා මේක අනතුරුදායකද කොහොමද සීතලද ඔයාදී වශයෙන්. එතකොට මේ පෙරපාසල් ක්‍රමය ඒ රටවල්වල හුදෙක් අකුරු උගන්වන තැනක් නෙමෙයි පෙරපාසල්. අපේ පාසල් පෙරපාසල් සමහර වෙලාවට අකුරු ටික උගන්වන්න කලබල වෙනවා. මාචාර්යතුමේ කිව්වහම හිතෙන්නේ දැන් හරිනම් පෙරපාසලේ අකුරු උගන්වන්නම දෙන්නේ නැහැ. අපි පුළුවන් තරම් උත්සාහ කරලා දැන් පෙරපාසලේ කොහොම හරි අකුරු උගන්වන්න. මොකද අම්මල දත්තලට හිතර හොඳ නැහැ පෙරපාසලේ අකුරු ගන්නේ නැත්තම්. අපි පෙරපාසල ළමයට අවුරුදු 4 ළමයට අකුරු ගන්නන්න උත්සාහ කරනවා. අවුරුදු 40 මිනිස්සයාට බෝඩ් එක ගහනවා වැසිකිලි ගොස් මේ වතුර ගසන්න කියලා බෝඩ් එක ගහනවා. මේ අවුරුදු 4 දී අපි මේක ගන්නවා නම් අපිට ලොකු මිනිස්සෙක් එක්ක ওই ප්‍රශ්නේ ওই ගනුදෙනු විසඳ ගන්න වෙන්නේ. බොහොම ප්‍රායෝගිකයි මේ කතාව. ඇත්තමයි. දැන් ඒ අධ්‍යාපනය කියන එක එක්තරා විදිහක නිදහසේ ඉදිරියට යන්න ඕනේ. හැබැයි අපි නිදහස් අධ්‍යාපනය ලැබුණා. ඒක ප්‍රතිඵල වශයෙන් තමයි අද අපි මේ තත්ත්වයන් වල ඉන්නේ. හැබැයි මේ නිදහස තිබුණට මම ඉස්සෙල්ලා කිව්වාගේ විධිමත් බවකුත් තියෙන්න ඕනේ. නොවිධිමත් අධ්‍යාපනය අපි පාසලෙන් බැහැරව ඉගෙන ගන්න ඕනේ. ඒතර දරුවන්ට විධිමත් අධ්‍යාපනය තුළ අර කොටු කරන්නේ නැතුව යම් කිසි නිදහසක් ඇති වෙන විදිහට කටයුතු කරන්න. කොච්චර කොටු වෙලා තියෙනවද කියන එක උදාහරණයක් රුවන් දන්නකො ඒ ඒ ෆෝ ඔය හිතපු වචනේ මං කියන ඇපල් ඇපල් බී ෆෝ බෝයි බෝල් සී ෆෝ කැට් අපි තුන්දරටම ගණන්ලා තියෙනවක අපිට මොහොතින් මතකනේ ඊට වඩා වචන කොච්චර ඉගෙන ගත්තත් අපි ඒකට කොටු වෙලා ඉවරයි රාමගත වෙලා විධිමත් බව ඕනේ ඒ විධිමත් බව ඊටාම වැඩිකම නිසා නිර්මාණශීලී බව දරුවගෙන් පළගින් තියෙනවා හොඳයි අපි රන්වල ළමා බලකායත් එක්කයි මේ සොඳුරු කතා බහේ නිරත වෙන්නේ. ඒ වගේ ඒ සොඳුරු අත්දැකීම් විඳින අතරේ බොහොම වටිනා කතා බහක් නිරත වෙන්නේ. අපි නැවතත් ආදරණීය දරුවන්ගේ සොඳුරු ඉදිරිපත් කිරීමකට යොමු වෙමු. ඊට පස්සේ පිළිබඳව ඒක සම්බන්ධ කරගෙන තවදුරටත් අපි කතා බහ අරගෙන යමු. තුටුයි ඉස්කෝලෙට කිට්ටු වෙලා අත් බැඳගමු යාළු හොඳ හික්කල වෙන්නේ නෑලු ඌමි පෙලක් අපි මාළු රැලක් අපි යෝද අලිත් අපි මයි දැන් දැන්
දාලා ටික ටික හැදෙන්නම් මෝපිය හීන ඇත්තම කරන්න පුළුවන් දාක තනියෙන් හිතන්න කලක් ඉන්න වෙනවා රන්වල ළමා බලකායේ සොඳුරු ඉදිරිපත් කිරීම එක්ක ඔබ බොහොම ආදරණීය විදිහට අපේ කතා බහත් එක්ක එකතු වෙලා ඉන්න බව අපි දන්නවා. සහන් රන්වල මහත්මයා මේ දරුවන් එක්ක සිදු කරන යන මේ කටයුත්තේදී දැන් අපි මේ දැකපු ඉදිරිපත් කිරීම තුළ දරුවන්ගේ ලෝකයේ තවත් එක පැතිකඩක් පිළිබඳව කතා කරන්නේ. මොකද හේතුව දැන් අපි දන්නවා අපි මුලින්දම කතා කරපු දෙයක් තමයි මේ සමාජයේ හරිම තරඟකාරී බවට පත් වෙලා තිනවා. විශේෂයෙන් ළමා ලෝකයේ තුලත් මේ තරඟකාරී බව අපි නිරන්තරයෙන් දකිනවා. එතකොට දැන් අර එකමුතුකම කියන එක තමන් ඉදිරියට පැමිණියත් තමන්ට පිටුපසින් එන පුද්ගලයාත් තමන්ගේ මිතුරෙක් වටිනා කියන සම්පතක් ඔහු සතුවත් මගේ වගේම සැඟවෙච්ච දේවල් තවත් තියෙනවා. මේ පිළිබඳව දරුවෙකුට අවබෝධ කරලා දෙන්න වැඩිහිටියන් ඉදර අපිට කොහොමද ඇත්තටම පුළුවන්කමක් තියෙන්නේ? අපි පන්ති සමහර වෙලාවට මේ යාළුවා ආශ්‍රය කරන්න මෙයාව ආශ්‍රය කරන්න එපා වගේ සීමාවල් දාන එක ළමයෙක්ට වැඩිමිට බාධාවක් වෙනවා. මොකද සමාජයට ආවම ළමයට හම්බෙන්නේ හොඳ කට්ටියම විතරක් නෙවෙයි. එතකොට එයා පන්තියේ මම නම් අරයව ආශ්‍රය කරන්නේ නැහැ කිව්වොත් සමහරට ලෝකේ එයා ඒ කොටස දකින්නේ නැති වෙන්නේ. ළමයට දෙන්න ඕනේ ලෝකෙට නිරාවරණය වෙන්න මේක දැනගන්න. හැබැයි තමන්ගේ වගකීම මොකද්ද, තමන්ගේ ගමන මොකද්ද කියන එක තීරණය කරගන්න. නැත්නම් ළමයෙක්ව පොල් කට්ටෙන් වහලා හදන්න බෑ. අපි හිතනවා නම් තවදුරටත් ළමයෙක්ව අපි සැරවැර වලින් හදන්න, එහෙම නැත්නම් ළමයට ලෝකෙ පෙන්වන්න නැතුව හදන්න, ඒක අපි හිතලුවක්. එහෙම ලස්සන හිතාගෙන ඉන්න පුළුවන්. නමුත් ඒක වෙන්නේ නැහැ. ඉතින් මේ ඔක්කොම ආශ්‍රය කරගෙන මේ ඔක්කොමත් එක්ක එකට ගමනක් යන වෙලාවකට අපිට දැඩි ලෙස ඉන්න වෙනවා. තව වෙලාවකට අපිට මේ මාළු රැලක් වෙන්න වෙනවා. තව වෙලාවකට අපිට ජීවිත එක එක හැඩතල ගන්න වෙනවා. ඒක ළමෙක් දැනගන්න ඕනේ. ඉතින් මේ ගීතේ කනක නුවන් කුමාර කටුගම්පල රචකයා ලියනවා, දැන් දඟ දාලා ටික ටික හැදෙන්නම් මෞපිය හින ඇත්තම කරන්නම් පුළුවන් දාක තනියෙන් හිතන්නම් කලක් ඉන්න වෙනවා. දැන් තාම අපි පොඩි අපිට කාලයක් එනවා පොඩ්ඩක් අම්මේ තාත්තා ඉඩ දෙන්න කියන එක අපි මතක් කරලා දෙනවා. අපිට මේ ටිකක් අපහසුවෙන්ම තේරුම් ගන්න වෙලා තියෙන දෙයක් තමයි මේක.
මොකද හේතුව පුංචි කාලෙම දරුවාට හැමදේම ඉක්මන් 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 උගන්වලා ඒ දරුවාට හැමදේම ඔළුවට දෙන්න උත්සාහ කරනවා. ඒ තුල දරුවා විශාල අගාධයකට ගමන් කරනවා. මෙතන අපි දෙමාපියන් ඉදිරිය කොහොමද මහාචාර්යතුමනි තීරුම් ගන්නවා? ඔව්. දැන් මේ ගීතේ තියෙන්නේ කූඹිරලත් අපි, මාළුරලත් අපි, ඒ වගේම යෝධ අලිත් අපි. එතකොට මේ දෙපාර්ශ්වෙම පෙන්වන සිහින් කුඩා සතුන් ගැන කියනවා. යෝධ රැළ, යෝධ අලි කියලා කිව්වම එතන දරුවන්ට හැඟීමක් ඇති වෙනවා. ඒ අලින්ගේ ශක්තිය, යෝධ අලින්ගේ ශක්තිය මතුදා ලැබෙනවා කියලා. ඒ වගේම ඒ කාලේ වෙනකම් බලාගෙන ඉන්න කියන අදහසත් මේකෙන් කියවෙනවා. එතකොට දරුවා එක වෙලාවට මේ සියල්ල තමන්ගේ ඇතුළට ගන්න ක්‍රමක්‍රමයෙන් ගන්න. එතකොට මේ වෙනුවෙන් දෙමාපියන් ඉවසන්නට ඕන. දැන් අද තරඟයක් ඇති වෙලා තියෙන්නේ දරුවන්ගේ තරඟයට අමතරව දෙමාපියන් ගේ තරඟය. අසවල් ළමයාට වඩා මගේ දරුවා වැඩියෙන් ලකුණු ගන්න ඕන කියලා. මේ ඇත්ත වශයෙන්ම කියනවා නම් දැන් හෙට තියෙන විෂයට සම්බන්ධ පොත පන්තියේ දක්ෂ ළමයාගෙන් අනිත් ළමයා සොරාගෙන සංගවා තියලා විභාගේ උරුණාට පස්සේ ඩෙස්ක් එක උඩට පොත දාන එහෙම සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ තරඟය දරුවන්ට හිතකර නැහැ ඇත්ත වශයෙන්ම. දැන් අද විභාග ක්‍රමය අනුව දරුවාට ඒ තරඟයක් පිළිබඳ යම්කිසි අවබෝධයක් තියෙනවා. නමුත් දැඩි ලෙස තරඟයක් නෙවෙයි. මම බොහෝ වෙලාවට විශ්වවිද්‍යාලයට අලුතෙන් එන ශිෂ්‍යයන්ට මුලින්ම කතා කරනකොට මම උන්ට දෙන අවවාදයක් තමයි ඔබ මෙතෙක් රේස් එකක් වගේ දිව්වේ. ඒක දැන් මෙතනින් ඉවත් කරන්න. විශ්වවිද්‍යාලය තුල විභාග හොඳට පාඩම් කරොත් පන්ති සාමර්ථ්‍යයක් ගන්න පුළුවන්. ඔය ආදි වශයෙන් අපි දරුවන්ගේ මනස එක් එක් පියවරේදී සකස් කරන්න ඕනේ. දැන් දරුවාට දරන්නට බැරි තරම් බර දුන්නොතින් තමයි අපි අද කතා කරන්නේ ආතතිය, ස්ට්‍රෙස්. එතකොට ඒකෙන් දරුවා පෙළිනවා ඊළඟට. අම්මලා තාත්තලා බලාපොරොත්තු වෙන දේ මට ඉටු කරගන්න බැරි වුණොත් කියන හැඟීම දරුවාට ආව මේක දරුවාට අහිතකරයි. ඒ නිසා මෙතනදි දෙමාපියෝ හිතන්න පුළුවන් ඔය කතා කරාට අපේ දරුවා මේ විදිහට හොඳ සෙඩ් ස්කෝ එකක් අරගෙන විශ්වවිද්‍යාලයට ගියේ නැත්තම් මොකද්ද ඒ දරුවාගේ අනාගතේ? එහෙම නැත්නම් අපිට මුදල් නැහැ විදේශ වලට යවලා උගන්වන්න. ඒ ප්‍රශ්න දෙමාපියන්ගේ මේ අපි කියන අදහස් අහන දෙමාපියන්ගේ මතුවෙන්න පුළුවන්. කෙසේ නමුත් මේ හැම දෙයකම මං හිතන්නේ අර බුදුදහමේ ඉගැන්වෙන මධ්‍යම ප්‍රතිපදාවත් අමතක නොකර අපි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරලා දෙන්න ඕන. ඔවුන්ට ගෙදරදී ඉගැන්වීම කරලා දෙන්න ඕන. ඒ වගේම ඔවුන්ට ගෙදරදී අවශ්‍ය නිදහසත් ලබා දෙන්නට ඕන. අපි දැන් මේ කතා කරන තරඟකාරී අධ්‍යාපන රටාව, තරඟකාරී ජීවන රටාව දරුවාට හුරු කරන්න පටන් ගන්නෙම බොහොම පුංචි පන්තියෙන්. අඩුම පන්තියේ පහේ ශිෂ්‍යත්ව පන්ති. ඉස්කෝලේ යව දවසේ ඉඳලා පහේ ශිෂ්‍යත්වට අමතර පන්ති වලට යවීමක් අද කරනවා. අපි දැන් මේක කොයිතරම් දුරට කතා කරත් මේ අවබෝධ කර ගැනීමේ කොයිතරම් දුරට ශක්්‍යතාවයක් තියෙනවද කියන ප්‍රශ්නෙත් අපිට එනවා. අවසාන වශයෙන් මම ඔබතුමින් අහන්නේ දැන් අපි අද දවසේදී මේ පුංචි දරුවන් එක්ක ගොඩාක් දැක්කේ එයාගේ කලා කුසලතාවයන්, ඉදිරිපත් කිරීම, ගායනයන්, රංගනයන්, සමහර නර්තනයන්. මේ හැම එකක් එක්කම කලාව කියන එක පුංචි දරුවෙක්ගේ හිත තුළ කොයිතරම් දුරට සෞම්‍ය සිතුවිලි ගොඩනගන්න දායකත්වයක් දෙනවා කියලා බුදුම විශ්වාස කරනවා. දැන් කලාව සෞන්දර්ය කියන ඒ අංශේ ගත්තම ඒක ස්වභාවයෙන් අප තුළ අපේ හදවතින් නැගෙන්නේ. දැන් ඔය අපි තාක්ෂණය ගැන කතා කරනකොට තාක්ෂණය කියන්නේ මනසේ, මනස දියුණු කිරීමක් ඒ මගින් වෙන්නේ. නමුත් කලා අංශයට යොමු කිරීමෙන් හදවත, සංවේදී හදවතක් කොච්චර ගණිතය දැනගත්තත්, කොච්චර විද්‍යාව දැනගත්තත්, ඒ අංශේ කොයිතරම් ඉහළට ගියත් ඒ සංවේදී බව නැත්තං ඒ සම්පූර්ණ දරුවෙක් හැදෙන්නේ නැහැ, සම්පූර්ණ මිනිසෙක් වෙන්නේ නැහැ. ඒ නිසා අද අපිට ඇත්තටම සතුටු වෙන්න පුළුවන් බොහෝ දෙමාපියන් දරුවන් යවනවා මේ වගේ ආයතනවල ඒ සෞන්දර්යාත්මක පැත්ත දරුවන්ට හුරු කරන්න. ඒක ලොකු දෙයක්. එසේ විය යුතුයි. ඒ කාලේ වටිනා කාලයක් කියලා දෙමාපියන් හිතන්නට ඕන. ඒ වගේම දරුවනුත් උත්සාහ ගන්න ඕනේ ඒ දෙමාපියන් සකස් කරලා දෙන මේ අවකාශයෙන් හැකිතරම් ප්‍රයෝජනෙට ගන්න. තව කල් ගත වෙනවා තමයි දෙමාපියන්ගේ පැතුම් ඉටු කරන්නට. නමුත් අපි ඒ කාලේ අරගෙන ඒ විදිහට කරන්න ඕනේ කියන එක දරුවන්ටත් අපිට කියන්න වෙන. මේ හැම කාර්යයක් කරන්නම දෙමාපියන් දරුවන් එකට එකතු වෙන්න ඕනේ. ඔබතුමා මේ වැඩසටහන පටන් ගන්න කලින් අපි දෙක කතා කරනකොට පුද්ගලිකව අපි මුණ ගැහිලා මේ කතා කරගෙන ඉන්නකොට කියපු දෙයක් තමයි මේ අර මේ හතර වටෙන් පත්තු වෙන ලයිට් ආලෝක. මම කිව්වේ මේ තෝමස් අල්වා එඩිසන් විදුලි බබුලු හොයාගත්ත නැත්නම් අපේ පවුල් එක මිටට සමගී සමාදානයි. ලයිට් තියෙන හින්දානේ සාලේ එක්කෙනෙකුයි කාමරේ එක්කෙනෙකුයි එළිය එක්කෙනෙකුයි අපි නිකමට මාසෙකට එක දවසක් පවුලේ කට්ටිය එකතු වෙලා
පොඩි විද ප්‍රසංගයක් කරලා බලන්න. තාත්ත සින්දුවක් කියලා අම්මා පොඩි නැටුමක් කරලා මේ ආච්චි මොකක් හරි කතන්දරයක් කියලා මේ පැය භාගයක පැයක සූදානම් වෙලා යමක් කරන්න ගෙදර කට්ටිය. මේ අපේ කට්ටිය අතර සමගිය සමාදානේ එකමුතුකම තියාගන්න එක හරිම වැදගත් වෙනවා. මේ ළමයාව වෙන මරන් ළමා ලෝකය ගැන කතා කරන්නට වඩා මේ ළමයාත් පෞල් ලේකකේම කොටසක්. එයත් අපිත් එක්ක එකට වර්ධනය වෙනවා, අපිත් එක්ක එක ගමනක් යනවා කියලා හිතාගෙන අපි වැඩ කොටසක් අපිට තියෙනවා කරන්න. ගැටලුව දෙන දැන් මෙහෙම කියද්දින් තවත් කෙනෙක් අහන්න බලන් කොහෙන්ද ඕට වෙලා මේ මෙච්චර මේ හම්බ කරනවා මහන්සිනවා දරුව වෙනුවෙන් අපි මේ හැමදේම කරන්නේ. එතකොට මොකද්ද දෙන උත්තරේ? රුවන් මෙතුමා කියපු කාරණේට මට උදාහරණයක් මතක් වුණා. ජයන්ත රුක්මනී සිරිවර්ධන කියන අපේ කිවිතිය පසුගියදාක එළිදැක්වා සමනල මරණය කියලා පුංචි කල්පතක්. ඒකේ තියෙනවා විදුලිය නැති රාත්‍රියක් කියලා. එතකොට එදාට වෙන්නේ විදුලිය නැහැ, ඉටිපන්දම් එළියෙන් අනේ අම්මගේ මූණේ රැලි දකින්නවා පුතා. තාත්තගේ හිසකේ සුදු වෙනවා දකින්නවා. එතකොට තාත්තයි අම්මයි කියනවා පුතා අපිට මෙච්චර ආදරේ බව අපි දැනගත්තේ මේ විදුලිය එළිය නැති මේ ඉටිපන්දම්ෙන් අපි එකතු වෙලා කෑම කන දවසේ. එවැනි දවස් අපිට හරි වටිනවා. ඉතින් ගෙදර කට්ටිය එකතු වෙලා යමක් කරන්න වෙලාවක් හොයාගන්න බැහැ කියනවා නම් ඒක එච්චරම ඇත්තක් නෙවෙයි. ඒත් එක්කම පුළුවන් හැම වෙලාවෙම අපි පවුලේ කට්ටිය එකතු වෙන්න, ගමනක් බිමනක් යන්න, මේ වියදම් කරන තැන් වලටම නෙමෙයි නිකන් මේ නෑදෑයගේ ගෙදර හරි ගිහිල්ලා එන විදිහේ එකක්. එතකොට අර එක සතියකට එක වේලක් හරි කට්ටිය එකට ඉඳලා කන්න හැමදාම කන්න පුළුවන් හොඳයි. හැබැයි එහෙම දෙද්දී අර කියනවා වගේ අපි දකිනවා, අපි මුණ ගැහෙනවා. ඒ ආදරේ ලෙංගතුකම වැඩිනවා. ඒක තමයි මේ පවුල් එකකේ තමයි රටක් හදන මේ කුඩාම සහ ලස්සනම එකකේ. අවසාන වශයෙන් අපිට කතා බහේ අවසානම මිනිත්තු කිහිපෙ ඉන්න නිසා මම දැනගන්න කැමති දැන් රන්වල ලමා බලකාය ඇවිල්ලා බොහොම සුදුරු ඉදිරිපත් කිරීම කර මේ ආදරණීය දරුවන් සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. අපේ ආදරේ අපි එයාට පිරිනමනවා. අවසානයේදී අපි දැන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙමින් මේ ඉදිරිපත් කිරීමත් එක්කම ඒකේ තියෙන ප්‍රකාශනයේ කොයිතරම් දුරට ප්‍රබලයිද කියන එක ඔබෙන් විමසන්න කැමති අවසාන මිනිත්තුවේ. අපි බොහෝ වෙලාවලට විදේශ රටවල ළමයි එක එහෙන ශ්‍රී ලාංකික ළමයි එක වැඩ කටයුතු කරනවා. දැන් මේ හෙට අනිද්දාත් අපි ඔස්ට්‍රේලියාව පර්ත් නුවර එවැනි වැඩමුළක් පවත්වනවා. මේ රටවලට ගියහම අපිට ආපු අදහසක් ඔස්සේ තමයි මේ අපි ඊළඟට බලන්න යන ගීතය නිර්මාණය වෙන්නේ. මේ රටවල ළමයින්ට ස්වාධීන වෙන්න උගන්වනවා. ඒක හොඳයි. හැබැයි සමහරට ඒ ස්වාධීනත්වයම තව කිසියෙක් ඕන් නැහැ කියලා හිතන්න පෙළඹෙන තත්ත්වයක්. ඒක එහෙන් මෙහෙටත් දැන් ඇවිල්ලා තියෙන දෙයක්. ඒක අපිට ගීතයක් ඉදිරි රචනා කරලා දුන්නා අමිතා රබ්බිඩිගල ගුරු මහත්මිය. එතුමගේ පද රචනයට මම තනුවක් නිර්මාණය කරපු මං විතරක් මට විතරක් බෑ කවුරුවත්ම නැතුව ඉන්න බෑ කියලා අපිට හිතන දේ අපේ ළමයින්ටත් හේතු ගන්න තමයි මේ ගීතය නිර්මාණය කළේ. අපිට අදට ලැබිලා තියෙන කාලය අවසානයි. සොඳුරු කතාබහක් ගැඹුරු හරවත් අදහස් එක්ක ඉදිරියට යන්න අපිට පුළුවන්කමක් ලැබුණා. ඉතින් හිරු ටීවී අපි අද ලෝක ළමා දිනයේ දවසේ මේ සුවහසක් වූ ආදරණීය දරුවන්ට ඒ ළමා දිනය තුළ ඔවුන්ට අප ප්‍රාර්ථනා කරන ඒ ප්‍රාර්ථනාවන් යහපත් සුන්දර ලෝකයක් ගොඩනගා ගන්න එයගේ ශක්තිය වර්ධනය වේවා කියන ප්‍රාර්ථනාව අපි මුළු හදවතින්ම එකතු කරනවා. ඒ වගේම දෙමාපියන්ටත් අපි මතක් කරන්නේ අපි මේ කතා කරපු කාරණා විද්වත් දෙපලක් එක්කයි අපි මේ කතා කරේ. ඉතින් වැඩසටහන තුළ බොහොම වැදගත් වූ ඔබට හිතන්න ගොඩක් දේවල් ඉතිරි කරන කාරණා කතා කරන්න අපිට පුළුවන්කමක් ලැබුණා. ඉතින් අපිට ලැබිලා තියෙන කාලය අවසානයි. බොහොම ස්තුතියි දෙදෙනාටම. ආයි බොහෝ වේවායි ප්‍රාර්ථනා කරනවා. වැඩ කටයුතු සියල්ලක්ම සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි නැවතත් අපේ ආදරණීය දරු කැලට ස්තුතිවන්ත වෙනවා. මේ අය ඇවිල්ලා අද දවසේ මැදිරියතුළු බොහොම සුඳුරු ඉදිරිපත් කිරීම රාශියකින් ඔබ පිනවන්නට උත්සාහ කළා. ඉතින් ඒ නිසා නැවත නැවතත් අපි එයට ස්තුතිවන්ත වෙමින් අද දවසේ මෙලෙස සමුගෙන යනවා. ඔබට ප්‍රාර්ථනා කරන ජයග්‍රාහී දවසක්. ඒ වගේම ළමා ලෝකය සුන්දර කරන්න වැඩිහිටියන් ඉදට අපට දක්වන්නට පුළුවන් උපරිම දායකත්වයෙන් ලබා දෙමුයි කියන යෝජනාවත් එක්කයි සමුගන්නේ. ගිහිල්ලෙන්න ආයුබෝවන්. Oh, my God.
Yalu kau buat